වික්‍රම රාජසිහ රජතුමා පිළිබඳ තොරතුරු කතා කරනකොට මේ ශ්‍රේවික්‍රම රජසිංහ අයිතුමා බලයට පත්වන්න කලින් අපේඔ හඳුන්වන්නේ කන්න සාමි කුමාරයා කියලා තර කන්න සාමි කුමාරයයා තමයි ශ්‍රීවික්‍රම රාජසිංහ නමින් බලයට පත්වවෙන්නේ ඒවගේ ශ්‍රීවික්‍රම රාජ සිංහනමින් මෙතුමා බලයට පත්වන්න කලින් ලංකාවේ මහනුව රාජධානය පාලනය කරමින් හිටියේ කවුද කිය ඇහුත් මතගේ තියාගන්න ඕන රාධී රජ සිංහ රයිතුම තකොට රාදී රජසිංහරත්තුමාගේ අභාාවෙන් පස්සෙ තමයි මේ කණ් සානිකුමාරයා ශ්‍රීවික්කම රාජසිහ නමින් පිළිම තලාව අධිකාරම්වරැ උපදෙශමත බලට පත්කිරීම සිද්ධ කලින්. ඒ වගේම මේ කියන ශ්‍රීවික්‍රම රාජසිංහර අයුතුමා කියලා කියන්නේ ලංකාවේ මහනුවර රාජධානී අවසන්කාලයේ බලට පත්වෙච්ච නායක්ක රාජ වංශේත් අවසන් පාලකය තමයි ශ්‍රේවික්‍රම රාජසිහර අයිතුමා කිය කිය. කොට එතුමා නායක රජවංශි අවසන් පාලකයා වගේම එතුමා එදදා සත්සය අනුවටේ ඉදලා එද්දාස් අටසය පහළොව දක්වා කාලය තුළ වසර දාහතක කාලයක් මහනුවර රාජධානය පාලනය කරමින් පාලනකට සිද්ධ කලා. ඒ වගේ මෙතුමා නායක රාජවංශී අන්තිම පාලෙකය විතරක් නෙවේ ශ්‍රී ලංකා රජාවලියයේත් අවසන් පාලකය වෙන්නේ ශ්‍රේවික ක්‍රම රාජසිංහර යිතුමා. ශ්‍රේවික්‍රම රාජිසිංහර යිතුමාගගේෙන් පස්සසි නවත ලංකාවේ ත් රජවරු ිහිවුණේ නැතකොට මෙැතුමගගේ මේ ලංකාවේ රාජාවල නිමටත්නකො තුම ඉග්‍රීසින්ෙන් එ දසරසය පහලේ අත්ත රංගොට ගැනිවත් එක්ක තමයි ලංකාවේ රාජාවලය නිමාවට පත්තෙන් ඒ වගේම ශ්‍රේවික්‍රම රාජසිංහ රයිතුමා තමන්ගේ අග බිසව විදිහට විවාහ කරගත්තේ ඉන්දියාවෙන් ගෙන්වාගත්ත නායකරාංශික කුමාරිකාාවක් වෙච්ච රංගම්මා දේවය තමයි විිවාහ කරගත්තේ පින්තූරෙෙන් ඉන්නේ ඒ විදිහට ලංකාවේ අවසන් පාලකයාාවවිදිර සැකෙන ශ්‍රේීවික්‍රම රාජසිහ රයිතුමා වගේම එතු ඉන්දියාවෙන් ගෙන්වාගත්ත රංගම්මා දේවිය. ශ්‍රීවික්‍රම රාජසිංහ රයුතුමා බලයට පත්වෙච්ච මොල් කාලෙදී එතුමා සිදුකරපු සේවාාවන් කිහිපයක් තියනවා. තකොට එතුමා සිදුකරපු සේවාන්වලින් එකක් තමයි පලවෙනි විමල ධර්ම සූරිය රජ්ුරුවෝ තමයි මහනුවර දළදා මාලිගාව, නිර්මාණී කරමින් දරදා වහන්සේ තැන්පත් කරමින් දරදා පෝජාතිී වතාවත් සිද්ධ කරලා ඒ වතාවත් ආරම්භ කළේ. එතකොට ශ්‍රේවි ක්‍රම රජ සිංහර අයිතුමා මේයේ දළදා මාළිගාවට එකතු කරනවා ගොඩ නැගිල්ල ඒ ගොඩනැගිල්ල ටි කියනවා පත්තිරිප්පුුව කියලාතකොට පෝගෝයාම පින්තතුර බලාාගන්න පුළුවන් පත්තතිරිපපු කියැන කොයි කොට සද කියලා මතකෙතියාගන්න මෙන්න මේ කොටස් තමයි ඇති පත්දිරිිප්පු කියලා කියන්නේ මේ මයි ශ්‍රේවික ක්‍රම රාජ සිංහරයිතුමා දළදා මාලිගාව ට එකක්වතිතුරපුෝ චිත්තාකර්ශනය අංගය ඒවගේම මහනුවර දළදා මාළිගා ඉදිරිය තියෙනවා වැැව ඒ වැට අති කියන්නේ කිරි සයුර කියලා තොට අනි පින්පුර තියන කිරි සයුර ඒවගේ මේකට අපි බෝගම්බර වැැව කියලක් කියනවා තොර බෝගම්බර වැවනිර්මාණය කරන්නත් ශ්‍රේවි ක්‍රම රාජ සිංහරයිතුමා ඒ අමතරව මහනුවර නගරය අලංකරණය කරන්නතුමා විශාල සේවයක් සැපයීම සිද්ධ කලා ඒළඟට දැන් ඔය විදිහට ශ්‍රේවික්‍රම රාජසිංහරයිතුමා රාජත්වයට පත්කරේ පිළිමතලාවේ අධිකාරම්වරයා මේ පිළිමතලාවේ අධිකාරම්වරයට ඕන වෙලා තිබුණ මොනව කරන්නද ශ්‍රේවික්‍රම රාජ සිංහරයිතුමා ගහතනය කරලා තමන්ට රාජත්තය ලබා ගන්න පිළිමතලාවේ අධිකාරම්වරයට ඕන වුණා ඒ අනුව පිළිමතලාවේ අධිකාරම්වරය මොකද කරන්නේ ශ්‍රේවික්‍රම රාජ සිංහරයිතුමා ගහතනය කරන්න සැලසුමක් ක්‍රියාත්මකරනවා එත මේ සැලසුම්ම ක්‍රියාත්ම කරන්න එදා සරසය පහවුරුද්දේ. එතකොට මේකට සම්බන්ධවෙනි ශ්‍රවික්‍රමදාජ සිංහ අයිතුමගින් පස්සේ තිබුණු ඉහළම තනතුරු දෙකවුණේ මහා අධිකාරම් සහල් දෙවන අධිකාරම්. එතකොට මේ කාරය සඳහා මහාධිකාරයම් වෙච්ච පිළිම තලාවේ වගේම දෙවන අධිකාරම්වරයා වෙච්ච මීගස් තැන්න කෙනෙක් දෙන්න එකතු වෙලා තමයි රජතුමාව ඝාතනය කරන්න මේ කුමන්තරණය සැලසුම් කරලා තිබුණේ. ඉතින් කොහ මහාරි ්‍රවිික්‍රම රජසිංහ රතුමාට අහු වෙනවා තමන්ව ගාතනය කරන්න මහධිකාරම්වරයා වෙච්ච පිළිමතලාවේ දෙවන අධිකාරම්වරයා වෙච්ච මී ගස් තැනෙත් කුමන්ත්‍රණයක් සිද්ධ කරලා තියෙනවයි කියලා. ඉතිං රයිතුමා මේක දැනගෙන මහාධකාරම් සහ දෙවන අධිකාරම් දෙන්නමල්ලගෙන සිරබාරයට පත් කරන. නමුත් සිරබාරයට පත් කරලා කාලයක් එක්කම ශ්‍රේවික්‍රම රාජසිංහ රතුමා මේ දෙන්නට නැවතහිරෙන් නිදහස ලබල දෙන්න කටයුතු කරනවා. විදිහයට හිරෙන් නිදහස ලබාගෙන ආපු මීගස්තෙන්නේ සහ ිළිමතලා අධිකාරම්වරයා නැවත රාජ්‍ය පාලකරතුට සම්බන්ධ වෙනවා ඒ සම්බන්ධයලායි අතරවාරයේදී දෙවන අධිකාරම් තනතු දරපු මීගස්තැන්නේ මොකද වෙන්නේ රෝගාතුරවෙලා මරණේයට පත්වෙනවා. ඒකාලි මීගස්තැෙන්න්නේ ධර්මින් හිටපු තනතුර තමයි දෙවන අධිකාරම්. එන එතුමගින් හිස්වෙච්ච දෙවන අධිරම් තනතුරට පත් කරනවා. හේොල්ල ලමේ හැලේ පො අධිකාරම් පත්කිරීම සිද්ධ කලාා. එතවට දැම් ප්‍රධහන් අධිකාරම් පුරු දෙදෙන විදිහටයඉන්නේෙ මහධිකාරම් දරන්නේ පිළිම තලාවේ දෙවන අධිකාරම්තන් තුර දරන්නේ ඇහැලේ පොල.රි පළම ව ශ්‍රීවික්‍රම රාජ සිංහරයිතුමා ගහතනෙ කන ැසුමක් හැදවේ පි තලාවේ හැබැයි පිළිමතලාවේ අධිකාරම්වරයාගේ බලලෝබිත්වය තව දුරටත් අවසන් වෙලා තිබ්බෙන ඒක නිසාම රජතුමා වටේ සේවය කරපු රයිතුමාගේ රැකවරණයට හිටපු නිලධාරීන් හැට දෙන්නෙකුට පිළිමතලාවේ අධිකාරම්වරයමකද කරන්නේ අල්ලස්දීලා රජතුමා ගාතනී කරන්න නැවත වතාවක් උත්සාහ කරනෝ. නමුත් මේ වෙලාවේදීත් මේ සිදුවීමමත් ශ්‍රීවිි ක්‍රමරජසිං රයිතුමාට අහුවෙනවා ති මේ වෙලාවි ශ්‍රභික ක්‍රම රාජසිං රත්තුම කල්පන කරම් කද කල්පනා කරන්නේ තව දුරටාත් පිළිමතලාවේ අධිකාරම්වරයට නිදහස ප්‍රධානය කළොත්. මංගි ජවිතට හානියක් වෙන්න පුළුවන් කෙලල්පනා කරලා මේ වෙලාවේදී මහාධිකාරම්වරයාවෙච්ච පිළිමතලාවේව ගහතනයේ කිරීම සිද්ධ කලා. ඒ අනුව දැම්මකද වෙන්නේ මහාධිකාරම් තන්තුොර හිස්සෙනෝ. පිළිමතලාවී අධිකාරම් වරයාගින් හිස්වෙච්ච, මහාධිකාරම් තන්තුර පත් කරන්නේ දෙවැනි අධිකාරම් තනතුර දරමින් ඉන්න ඇහලේපොල දැන් යනු ඇහලේපොල මහාධිකාරම්බුණ දෙවන අධිකාරම් තන්තුර හිස්සනා. තකොට මේ විදියට මහාධිකාරම් වරයාාබට පත්වෙච්ච ඇහලේ පොලගි පින්තූරයක් තමයි ඔය දකින්න පුලුවන්කම ලැබින්නේ. ඉගල දෙවන අධිකාරම් තනතුරට පත්කරනව රයිතුමාගේ උපදෙස් මත මොල්ලි ගොඩ කියන නිළමේවරයාහාරරි. දැන් ඔයා අතරවායේදී ශ්‍රේවික්‍රම රාජසිංහ රයිතුමාගේ හිතට නිරන්තරේම්ම මානසික පීඩනයක් ඇතිවන මොකාක්ද දෙතිවෙච්ච මානසික පීඩනය තලාවේ අධිකාරම්වරයා තමන්ව ගහතනය කරන සැලසුම් කරා වගේ. ලංකාවේ තමන්ටු පරාජ්‍යපාලි උදව් කරන නිලමවරු ඇමතිවරු ඕුන එකතු වෙලා තමන් මරණට පත්කරාවි කියලා රයිතුමාට මානසික වශයෙන් පීඩනයක් ඇතිවෙලා තිබුණ. එරි රයිතුමා මේ මානසික පීඩනය නැති කරගන්න ජෝන් දොයිලි විසියෙන් රයිතුමාට ලබලදුන්න මත්තැන් පානය කරනත් පෙළබෙන්න්න පටන්ගත්තා. ඊලඟට, ස්්‍රේවික්‍රම රාජසිංහ රයිතුමාගේ විවාහය සිද්ධර වෙනවා. රංගම්මා දේවී තමයි විවාහ කරගන්න මේ විවාහ උස්සවේයේදදි ශ්‍රේවික්‍රම රාජසිංහ රයිතුමාට මේ මහාදිිකාරම්වරයා වෙච්ච ඇහැලේ පොල නිලමේ ලොකු දායකත්වයක් ලබලදින්නේෙනෑ. ඒක නිසාම ශ්‍රීවික්‍රම රාජසිංහ රයිතුමාට ඕන වෙනවා ඇහැලේ පොල අධිකාරම්වරයා මහනුවරීින් තරමක් ඈත ප්‍රදේශයකට යවන්. ඒ අනුව රයිතුමාත් තීරණය කරනවා, ඇහලේපොල්ල නිලමේ සබරගමුවට යවන්න මොනව කරන්නද එහි තියෙන කෘෂිකාර්මික කටයුතු වගේම බදු එකතු කරන්න සබරගමෝට ඒ අනුව ඇහැලේපොල අධිකාරම්වරයක් පිටත් කර යවීම සිද්ධ කළා. හරි ඔය අතරවායදෙන් ඇහැලේපොල්ල නිළමි තුමා විතරයි සබරගමය සේවයට ගියහි. තකොට ඇහැලේපොො කුමාරිහාමි තමන්ගේ වලව්වට වෙලා හැලේපො වලවුවට වෙලා තමයි හිතී. මේ කියය ඇහැලේපොල කුමාරිහාමි සම්බන්ධව, ්‍රවික්‍රම රජසිං රයිතමාන්ගේ සිතෙහි සිත් පහල වෙලා තිබුණ ය සම්බන්ධව ඒක නිසාම දැන් එහෙලේපොල ඉන්න ගිහිල්ලා සබර ගමුවේ නිසා රජතුමා පනි විඩයක් යවනවා ඇහලේපො කුමාරි හාමිට මොනවටද ගම්පොලල් සංචාර්රයකට තමන් එක්ක යන්න එන්න කියලා රයිතුමා පනි විඩයක් ජවනවා නමුත් මේ වෙලාවේදී ඇහැලේපොලො කුමාරි හාමි ඒට කැමැත්ත ප්‍රකාශ කරන්නේ නෑ මේ රයිතුමාට මේ අකමැත්ත ප්‍රකාශ රීමත් එක්ක රයිතුමා ඇය සම්බන්ධයෙන් දැඩි වෛරයකින් පෙළුයි කියලත් සඳහන් වෙනවා. හරි දැන් ඔයා අතරවාරයේදී දෙවන අධිකාරම්දුරේ දරමින් ඉන්න මොල්ලි ගොඩ තකොට මොල්ලි ගොට ඕන වුණා මහාධිකාරම් තන්තුරට පත්වේන කොට ද හධිකාරම්වරය ඇදියට ඉන්න ඇහැලේපොල එයා වැඩ කරමින්ින් සබර ගමෝට වෙලා දෙවන අධිකාරම්භර තමයි මොල්ලි ගොඩ ඔහුට ඕන නා අනුව කරන්නද. මහා අධිකාරම්වරයා බවට පත්තන්න. ඒක නිසා ොල්ලි ගොඩ ගිහිල්ලා ශ්‍රේවික්කවම රාජසින්ං රයිතු මාට කියනවා රතුමාගේ බිඳෙන ආකාරයට ඇහැලේ පොල සම්බන්ධීෙන් සාවද්‍ය තොරතුරු බොරු තොරතොරු රජතුමාටිඉදිරිපත් කරනවා. දැන් ඒ අතර කියනවාම්. ඇහැලේ පොල සබරගමෝට ගිහිෙල්ලා. රට වැසියන්ට එහිංසා කරනවා. ඒ වගේ මොහ ඇව්ේ බදදුුව එකතුරන්න එෙහිිල්ලයා බදුු එකතු කරන්නේන. ඒ තරක්නෙවේ ඔබතුමාට විරුද්ධව ඇහැලේ පොළ සබරගමෝට වෙලා සේනාවක් රැස් කරලා තියෙනවා. ඒ විතරක්නෙවේ රණින් කඩුවක් වගේම ඔටුන්නකුත් හදාගෙන තියෙනවයි කියලා ඔය විදිහට මොල්ලි ගොඩාධිකාරම්වරය රජතුමාට හැලියපොර සම්බන්ධය සාවධ්‍ය තොරොතුර ගොඩත්්‍රකාශ කළ. දැන් මේකේ සේනාවකුත් ඉන්නවඩං. ප්‍රණින් කඩුවක් කොටුන්නකු හදාගන තියන ඔටුන්න්නින් සංකේතුවත්වනි රාජත්වය රයිතුමා කල්පනා කරනවා, හැිය පොලහෙනම් මේ ලෑස්තිවෙන්නේ තමංව ගහතනය කරලා රාජචත්තය ලබාගන්න වෙන්න ඕන ඕන කියලා ශ්‍රීවි ක්‍රම රජසින් රතුමාමකදක කරන්න සැක කරන්න පටන් ගත්ත ද මේද සැකයක් ඇතිවීමෙන් පස්සකින් කෝපේට පත්තච්ච රයිතුවාමකද කරන්නේ තල්පතක් යවනව සබර ගමුවට මෙ තල්පත යබන්නේ හැලේ පොලට ලැබන්න ඒ ලිපිය දක්වලා තිබුණ මනව කියලද මේ ලිපිය ලැබුණු විගස මහනුවරට එන්න කියලා මේ ලිිය ඔන ලබන්නන ලාස් වනවා හැලේපො නිලමට දැ හලේපොල නිලම මේ ලිපිය අරගත්ත අරගෙන බලුට පල තිබ ්‍රයවික්‍රම රජය සිංහරයිතුම එකක් තිබුණේ හැකි ඉක්මනින් මහනූරට එන්න කියලා. ඉතිං ඇහලේපොල අධිකාරම්වරය දන්නේ නෑ මහනුව මොනෝවිස්තරයක් වෙලාන මොවගේ සිද්ධාක ලක දන්නන්නේ නෑ ඉති ඒක නිසාවු පිළිතුරු ලිපියක් රයිතු මාටය වනමොකක් දෙන්නේ රජතුමනි ආරම්භ කරපු වාරිමාරග කටයුතු කිහිපයක් තියෙනවා මං මේ ටිකාවසන් කරලා ඔබතුමාට වටිනා තෑගි බෝගත් අරගෙන මම මහනුවරට එත් නම් කියලා ප්‍රකාශ කරනවා. මේ ප්‍රකාශය කරලා මේක ලිපිය සටහන් කරලා ශ්‍රේවික්‍රම රාජිසිංහරයිතුමාට එවනවා. දැම් මේ ලිපිය මොකද කරන්නේ මොල්ලි ගොඩ විසින් මේ පනිවිඩකාරය නතර කරලා ඒ පනිවිඩය අරගෙන අයින් කරලා මොල්ලි ගොඩ එතනදී වෙනත් ලිපියක් ලියවනම්. වෙෙනත් ලිපියක් ලියලලා මේලිපියයවන ස්්‍රීවි ක්‍රම ජ සිහරයිතුමාට තක කොට ස්්‍රේවික්‍රම සිං ර වම ලිිය යවන්නේ ඇහැලේ පොල ලිව්වා ආකාරේතමක යවන්නේ කවුද මොල්ලි ගඩට මයි මේ වැඩේ කරන්නේ මොකක් සඳහාද මහාධකාරම්වීම අපේක්ෂාවෙන්. ඉති මොල්ලි ගොඩම මේ යව්ු ලියුමියයහුත් දක් පලා තිබුණේ මම තව දුරටත් ඔබගේ වහලෙක් නොවෙමි ඔබගේ පාලනයට මම යටාත් නොවෙමි. තින් මේක සාමාන්‍ය මියෝගයක් කරනවාගේ. මේක දෙක පුගම රයිතුමා තව තවත් කෝපයටට පත්වෙන්න පටන්ගත්තා. ඊට පස්සේ ්‍රයිතුමා කෝපේට පත්වීමෙන් පස්ස මොකද කරන්නේ ඇහැලේපොො කුමාරි හාමි සහ දරුවන් මාලිගාවට හරගෙනයනවා. මාලිගාවට හරගෙනැවිල්ලා රයිතුමා නැවත ලිපියක් කියව නොමකක් දැවන් ලිපිය තමන්ගේ දරුවන්ට ආදරයක් තියෙනවානම් ඔවුන් ගහතනය කරන්න පෙර මහනුවරට එන්න කියලා. ති මේ ලිපියත් ොන්දැ හලේපොලට ලැබුණන ඇහලේපොලේ ලිපිය කියවලා බැලුව තිබුණත් රයිතුමා එපු විස්තරයක් ඉතින් තමන්ගේ පවුලට ආදරයක් තිරෙන එන්න කියලා තියබුණ හැබැයි මේ ලිපියේ කියවලා බලපු හැලේපොල්ල මොකද කරන්නේ මේ ඔහු තීරණයකට නො රජතුමාත් තමන් සම්බන්ධෙන් වැරදි අදහසකඉන්නේ එක්සා රයිතුමාට ලිපියක් කිය ලියන් ඕනකර දැමකද කරන්නේ රජතුමනි වරදක් සිදුවී ඇත්නම් සමා වුවමැනවිියයි සඳහන් කරලා ආපහු ලිපියක් එවවා කොඩ දැන් මේ විදිර ලිපියේ වන වෙලාවද මොල්ලි ගොඩ අධිකාරම්භරගේ ක්‍රියා කලාපය වනේ මහා අධිකාරම් බවට පත්වීම. එති මේ වෙලාවේදී මේ පණිවිඩ කාරයයා අරගෙන එනපු මේ ලිපියත් මොල්ලි ගොඩමකද කරන්නේ මඟද අරගන්නවා. අරගෙන ඒ ලිපිය විසි කරලා මොල්ලි ගොඩ එතන දීර යිතුමාගේ සිත්බිෙන ආකාරයට තව ලිපියයක් ලිය ලා ඒක රයිතුමාට ලැබෙන විදිහයට යවනවා. එතොට ඒ ලිපිය ඔහු අන්තර්ගත කරලා තිබුණනේ නුඹට වුවමනා මගේ දරුවම් මරන්නට නම් මරාදමාපාන්. එපමනක් නොව ඔවුන්ගේ මසුත් කෑවාට කම් නැතයන්ගුවෙන් ප්‍රකාශ කරලා රයිතුමාට මේ ලිපිය ලැබෙන්න්න සලස්වුනෝ. මේ ලිපිය ලැබුණනට පස්සේ රයිතුමා තව දුරටත් කෝපේට පත්වෙලාමකද කරන්නේ මහා අදසාරම්වරයා විදිහටටපුූ ඇහැලේපොලේකෙත් තනතුරින් ඉවත් කරලා මොල්ලි ගොඩමකද කරන්නේ මහා අධිකාරම් තනතුරට පත් කරනවා. ස ොල්ලිගොඩ හ දිකාරන්තන්තරට පත් කර ලමඟකද කරන්නේ නියෝගයක් දෙනවා ඇහැලේ පොළව අත්තඩංගුවට ගන්න කියල් නමුත් ඒක දෙනගැනීමත් එක් ඇහැලේ පොල නිලබිතු මාමකද කරන්නේ ආරක්ෂාව පිණිස ඉංග්‍රීසියන්ගේ ළඟට පැන් ලගිය දැන් ඔය සිදුවෙන් අතරවාරයේදී එත්දා සටසය දාහතරේ මැයි මාසේ දා හත්වෙනිදා මහනුවර දළදාමාලිගි ඉදිරිපිටට මේ රයිතුමා මේ නියෝගයක් ක්‍රියාත්මක කරනවා මහනුවර දර්දාමාල්ලියගේ ඉදිරි පිටදී දේව සංහිදකයෙන් ස්ථානයේ දී ඇහැලේ පොල කුමාරි හාම ඇතුළු දරුවන් එතිෙන්න අරගෙනැවිල්ලා අමාංෂික විදිහට ගාතනය කරන්න පයතුමා කටයුතු කරනවා ඒ විදිර කටයුතු කිරීමේ දී ඔයා අහල තියන මෙන්න මේ කියන විස්තරටිකකද මොලින්ම මේ වෙලාවේදී ගාතනය කරන්න සෝදානම් කරලා තිබුණේ පවුලේ වැඩිමල් පුතාවෙච්ච ලොකු බන්ඩාර නමුත් මේ වෙලාවේදී ලොකු බන්ඩාර මරණයට පත්වවෙෙන බයින් ගහලයාට බයින් ඔහගේ ලැහැලේ පොලොකු මාරි හාමිගේ සරරේ තිබුණනම සාරිපොටෙන්න් හැංගුනාා කෙල සඳහන් වෙනවා. ඒ කොහොමනමුත් ඒ අවස්ථාවේදී මදතුම බ්ඩාර පවලේ දෙවනය වෙච්ච මදතුම බ්ඩාරමොකරන ගෙහි ලිවරවහ අයියට පේ කියලා කියන වයි බයි මරණයට බයිවෙන්න පාම මැරණ හැටි පෙන්න්නන් එහෙම හිලො මකද කරන්නේ ගහලයා තමන් හිස දන්දීලා ඔහු මරණනයට පත්වෙනවා. පසො බන්ඩර ොයිදයට රගෙනග හිල්ලා හිස ගසා මරණයට පත් කලා යි මොය විදිර පිරිමිල මයි දෙන්න ගාතනය කලා ඒවගේ මො අතර වාය හැලේපොලො කුමාරි හාමෙ ඇ එක හිටිය පුංචි කුඩා දරුව එदि මේ पुංචි සිගිපතියගේ ඇහලේපොල කුමාරිගෙන් උදුරගේ නොකද කරන්නේ අරගනගි හිල්ලා ඔහුව ඒයවත් ගහතනය කරන මේ දං ගෙඩිය තුළ තියාගෙන යහලදී ඉतिහාස කතාාවවෙෙනන් තියරන්නේ පුංචි දරවා වංගෙදිය කර දාලා කොටන්න නියෝග දුන්නයි කියලා ඒ කොහොම නමුත් මේ ගහලයා විසින් මේ පුංචි සිගිත් යගෙත් හිස සිින්දයි කියල සඳහන් වෙනවා දැ මේ විදිරි හිසසිදීමෙන් පස්සේ ශ්‍රීවික්‍රම රාජසිංහ රයිතුමාගේ මුවින් පිටවුනාා කියලා කියනවා ඊට වඩා දරුණු නියෝගයක් ඔගට මේ පින්තුරෙන් දකින්න පුළුවන් කම ැබෙන්නේ ලොක බන්්ඩාර් මත්තුම බන්්ඩාර් මේ දෙන්න ගාතනක කම ශ්‍රීවික්‍රම රාසිං රයිතුමා තමන් හදපු පත්තිරිපොට වෙලා ඉන්න කාරය ගේ ැහැලේපොලො කුමාරි හාමේ තමන්ගේ අර සිංගිත්ති දියනිය වංගෙඩිය දාල කොටන ආකාරය තමයි මේ පින්තුරෙන් දකින්න පුලුවන්කම ලැබේ හරි කොහමමාරි දැන් කෝහමමාරි දැන් අප අන්තිමටම කිව්ව මේ සිගිත්තියක හිස ගසා දැමීමෙන් පස්සේ ශ්‍රීවික්වම රාජසිංහ රයිතුමා දුන්නු ඒගාව නියෝගය තමයි මකද නෝගය මේ හිසගසා දැමූ පොංචි සිංගිත්තියගේ හිස වංගෙඩිය දාළ කොටන්න කියල් තමයි ඒ ගවට දුන්න නියෝගය. ඉතින් මේ නියෝගයත් එ මේක දරාගන්න බැරිව ඇහැලේපොල කුමාරි හාමේ ත්‍රෘශ්ණීම් භූතව බලාගෙන ඉන්නවා සාමාන්‍ය මවකට තමන්ගේ මුුවෙන් තමන්ගේ කිරි දුන්න දරුවගේ කටෙන්දැන් කිරි වැෑස්සේෙනව ඒවගේ ගහලයා විසින් බෙල්ල ක පල දැමට පස්සේ බෙල්ලෙක් ලේ ව්‍යස්සේෙනනවා එහෙම හිසක් වංගිරිි දර කොටන්න පුළුවන් කමක් ලැබෙන්නේ නෑ. නමුත් ශ්‍රේවික්‍රම රාජසිං රයිතුමා නියෝගයක් දෙෙනවා එහෙම කරන්න නැත්තං ඇහැලේපොල කුමාරිහාමය තුළු මුළු පරම් පරාවම රොඩී කුල්ලියයට ඇදළදානවායි කියලා ප්‍රකාශ කරනවා. ඉතින් මේ වෙලාවේදී ඇහලේපොල කුමාරි හාමි කැමැති වුණේ නෑ තමන්ගේ අත්ේ තමන් නිසා තමන්ගේ පරම් පරාව රොඩී කොල්ලයට වැටිනට කැති වුණේ නෑ. ඒක් නිසා ය මොකද කරන්න මෝල්ගහ අත අරගෙන. ගෙලෙන් සහමුුවෙන් කිරි වැෑහෙන දරුවගේ හිස මොකද කරන්නේ අර වංගෙඩිට දාලා කොට නොක කොමරි මේක දරාගන්න බැරිවව ඇය අවස්ථාකිහි පේකදී ඇද වැටුණයි කියලත් සඳහන් වෙනවා. ඒගට ඇහැලේපොළ කුමාරිහාමි එවගේ ඇහැගේ නෑනන්ඩිය වෙච පොස්සැල්ලේ කුමාරි හාමිතඒවගේ සහොයරවේ සොහොයුරියත් බෝගම්බරවේ දියේ ගිල්වාර ඇතුමා අමානුෂික විදිහට ගහත්තනය කිරීම සිද්ධ කලා. රයිතුමා මේ විදිහයට අරගෙන ගියපු සීමවික්මව අමාංශ්ක දඩුවම් නිසා අවසානි දෙතුමට එදා අටසිය පහලවේදී රටත් රාජජත් දෙකම අහිම වෙලාග ්‍ර ශ්‍රවවිකම රයිසිංග රයිතුමාට මේවිදි රටත්තරජත් හමි වෙලා යන්නේ ජෝන් ඩොල් අනුගමනය කොරපු ක්‍රියාදාමය නිසා.